හොම දෙේ අලනේ ඔයාලට ඉති මම මේ අරන්නාවේ මගේ පරණ වීඩෝ එකක්ක. ඉතින් මේකේ වොයිස්ක පැහැදිලවැහෙන්න්නේ කියලාපට කමෙන්ට් ඇවිල තිබා ඉතින් මම හිතුව මේ කාලුතිෙන් ආප හු ොයිස් කල්ල ඔලට මේ වීඩිය එක දාන්න. ඉතිං ඔයාට පුළුවන් දෙ පැට එක බලාගන්න වීඩ එක බලාගන්න මේකේ අපේ පැට්නකා දින. විදිහ ඊට පස්ස විරෙද්ධික අපාගන්න විදිහ මහගන්න විදිහ හැමදේම ඇතුළත් ඉතිං ඕට පුළුවන් මේ විඩියෝක ඉවරෙනකම් බලලා මේ වගේ ලස්සන ගෞමක්ක නිර්මාණය කරගන්න ඔයාමගේ බේසික් විඩියක බැලිෙනැත්තං එක බලලා අපේ බේසික් විඩියක ඔයාට සරලන විදිහයට හදාගෙන මේ වගේ අලුත් නිර්මාණ කරන්න අපිත් දෙෙක්ක එකතු වෙන්න අප පැටන එක හදන්න පටන් ගම මුලින්ම ඔයාගේ බේසිෙක් පැටනකාරන්න මේ විතිහට අපේ කොලේ පිටපත් කරගන්න ඕන ඔයා මගේ බේසික් පැට්න එක තාමත් හදාගෙන නැත්තම් ඒවේඩියක බල්ල හදාගන්න දම් මේ අකාරයට කොලයක් අරගෙන මේකනංවාඩ පහසම රිෙදිකොඩසමයද ගන්න පුළුවන් අපි මේ නෝමල් කරක් දාගෙන තියෙන නිසා පட்டு මේ ஆக்கார மம ஆட லேசிட்டு கொலை பெண்ணண்ணங்கදලා ඉදිහට බසික් පැටනகாරன் අප ஃப்ராண்ட ඇந்தගතා மம் මේකට යොදාගෙන ති ரவுண் කරக்கு நோமல் කරக்கு යාට කැමති විදි කරක් මේකට යොදාගන්න පුළුවන් மமாගල් දෙකාமாறත් துணක්විட் ஃப்ராண்ட பැத்தேன் மாக்கறෙන மவேවිදි வுண் කරක් ඇந்தගතා ඔට මේ පැට එකට ඔය ආසවිදිහේ කරක්දාගන්න පුළුවන් ම මේ ඇඳම නිර්මාණය කරගෙන තියෙන රවන්් කරක්්‍ය දාගෙන ඔයාටයක වෙනස් කරගන්න පුළුවන්. දැම් මේක අපි කොලෙන් කපාගමු ඔයාට මේකට රෙදියාර දෙක හමාරක් තුනක ප්‍රමාණයක් යනවා. ඔට පුළුවන් මේක රෙදි කොටසම ඇඳගන්න. අපි කර වැඩ අපේ බේසික්ක වැඩියෙන් අපි වෙනස් කරන්න හැ ඒ නිසා වඩ පුළුවන් මේක රිෙදිකොටසමෑඳගෙන කපයාගෙන මහගන්න මෙන්න මේ ආකාරයට දමා පම් ප්‍රන්ට් එක හදාගත්තේ අපේ ශෝල්ඩ එකත් මංගේ අපේ පැටක් මූලික පැටනකේ තිබබ ගානම තමා ගත්තේ කරවිතරයි වෙනස් කර ගත්තේ මෙන්න මේ විදිහෙට අපිදේ ඉදිරි පස පළුව සකස් කරගත්තා පිටිපස පළුවත් මම අඟල් දෙක හමාරක් විතර තමමා යොදධාන තියන්නේ පිටිපස පළුවන් මෙන්න මේ ආකාරයටවාට පේනවා එකතුවාට කර වෙනස් කරගන්න පුළුවන් කැමතිවිදියට දෙ අපේ ඉදිරි පස පළුවයි පිටිපස පළුවයි අපි හදාගෙන අවසානයි. දැම්මම් මේ සකස්කරගන්නේ අපි අපි මේ ගෞමට පටියයක්ක් කල්ලගෙන තියෙනවා අප අත්කොටසට දෙපැත්තර පටියක්ගට ගහන්න හදාගෙන තියෙනවා ඒක මං අරන්තියන්නේ විත්තක අරන්තියෙනවා දෙක හமாරක්க்கு உසාරන්තිෙනவாங்கள் විසා මේකවාඩ රෙදි කොටසම කපා ගන්න පුළුවන් ඒ විදිහයට කොටස් දෙකක් කපා ගන්නදිග ප්‍රමාණங்கள் විස්සාරන්තින විත්්‍යகங்கள் දෙ හமாරරන් තියෙනවා මේ වගේ කොටස් දෙකක් ුවත් කපාගන්න රෙදි කොටසම කපා ගන්න පුළුවන් டுපස්ස තමාපි මේක මහගෙන තියා ගෙන තමා අපේදුමක ඇදුුමට அல்லගෙනති என்னන්නේ මෙ මේயாකාෙන්තமாම ඒ පடிි කොටස ඇந்த ගත්ත දැන් අපි බලමු අපි මේකසාය කොටස කොහොමද සකස්කරගෙනති என்ன முலிින්ம අපි ரங்கால் හத்திක විතර கொල්ள்ளகி්‍රமானயாக்காවශයන වදිக்கு இருப முலிින්மா අපි මෙම இன ரேකාාවක් எந்தගන්න තිரස් ரேකාාවක් ඇතිගෙන ඒක තමා අපි ඉන්න කොටස ලකුණු කරගන්න இන්න කොටස අපේ ඔයා හැදුව ඉදිරිපස්ස පලු හරි පිටිපස්ස පලුව හරි ඉන ගණනය කරලා අපි දැන් ඇදගත්ත රේකාවේ අප ඔයාගේ ඉන මෙම ලකුණු කරගන්න. දැන් ඉන මෙම්ම ලකුණු කරගත්තර පස්සේ. ඊට පස්සේ අපිත අවශ්‍ය තෙල්ලකේ උස ප්‍රමාණය ලකුණු කරගන්න ඕන ඔයාට එල්ලෙක ධනැහිසින් පල්ලහාට වගේ අපි ගන්න අවශ්‍ය වෙන වනං ඒක අප ඉනරේකාවින්නන් ලකුණු කරගන්න. ඒ ප්‍රමාණය තමා ලකුණු කරගත්තේ. මට අවශ්‍ය ප්‍රමාණය මගේ මැෂිමන්ටෙක් ගතමා මම ලකුණු කරගත්ත. ඔයාගේ මැෂිවන්ටකාරන්න ඔවාට කොච්චරක උස ප්‍රමාණයක්ට එල්ලක කැපෙන්න්න ඕනෙද කියලා. ඒ ප්‍රමාණය ඉන්න රේකාවී දම් අපි සින්ට ෆන්්ක පැත්තෙන් ලකුණු කරගන්න. ඊට පස්සේ අපට අවශ්‍යනුසායේ උස. ට පසේ බලමු ඉන්නරේකාවිඳ අපට සය උසකොච්ච ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා ඔයාගේඉනේසිට උස ගණනය කරගන්න ඊටපස්ස අප පුළුවන් ඉන්නரேකාවි ඔයාගේ උස කොච්ච ප්‍රමාණයක් ඕனது කියලා මේ කොළේ மாකරගන්න ඒ මාකරගත්ත ප්‍රමාණයෝ ම මේ කොළේ දිග ප්‍රමාණ්ඩ මගේ උස ප්‍රමාණය ඇවිල්ල තියෙනවා. ඒ හරහා මම්ඉන්න මේවිදි திරස් ரேකාාවක් කනගත්තා. ඊට පස්ස මම ති ලශ්‍රේකාව අපේ කොච්චර් ප්‍රමාණයක් අපේ විත්තකෝනද කියලා ඒකත් ලකුණු කරගෙන දැම්මේ උස ප්‍රමාණය මගේ තමාතිය ඉන්න රේකාවේඉඳන්න ඒ ප්‍රමාණය ලකුණු කරගෙන இரு පස්සේ අපි අපි ඉන්න රේකාවෙ ලකුණු කරගත්තනේ අපඉන්න කොච්චර් ප්‍රමා ඒ ලකුණු කරගත්ත රේකාවෙඳං ම මෙන්න මේයාකාරයට අපේසායේ උසකොටසේ විත්තක ගත්ත මානයට මෙන්න මේ ආකාරයට යාකර ගන්නවා. එකෝයාට සය ව්‍යයාඩ්ඩෙක ගොච්චරක් ඕෝනද කියලා. මිට වඩ ආ. සිදිට ගන්න පුலුවන් பேயாார்ක අපට කපාගෙන ஃபල්ஃபயா එක න විදිහයටටත් කපාගෙන හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියන්නේ மம்ම සකස් කරගත්තා ආකාරය දැ මෙன்ன මේயாකාරයට දෙන් අපේ டේල්ගේ හැඩේඇந்த ගන්න ඕ இருපස ඔයාඋ ල குුණ කරගත්ෙන செ ்ராண்ட் பேத்த இரு சே ප්‍රமானට மච්ச்சන විදිහට අපට පුළුවන් මෙமையாකාරයටஓොි ஷேප එකக்கනගන්න ඔයා ෂේප්‍රෘල් තියෙනවනං එව්වභාවිතා කල්ලා මෙන්න මේ විධහරපේ ෂේප්පක ඇඳගන්න පුළුවන්. ටෙල්ලකේ මෙහම ශේප්ප එකක් කෙනගන්න පුළුවන්. තින් ම මේ විදිහට තමා අපි මේ මූලික සය අඳින විදිහටම තමා මම මේට එල්ලගේ මිමිලකුණු කරගෙන සය ලකුණු කරගන මෙන්න මේ ආකාරයට ඇද ගත්තේ මේක අපි කපන විදි හදන විදි ගොඩක් තියෙනවා ඉතින් මවාටි කියන්න ලේසි පහස්ස ආකාරය තමා මේක කපාගන්න කොහොමතිකල් ේසිම ක්‍රමය ඉතින් වාටපුළුව මෙන්න මේ විදිහට මේ මම හදාගත්තාකාරයට පාවිච්චි කල්ල මිමි දාගෙන මෙන්න මෙවිතයට සායකොටස කපා ගන්න. පුළුවන් මේගේ ඔයා फूල් फයාෙ කපනන ෑඩ් සය කපාගෙන ඊට පස් ඒ එක ටෙල්ල කෙලාගුණු කරගන්න එහෙමත් කරගන්න පුළුවන් මම ලේසි ක්‍රමයක් කියන්නේ හදාගන්නේ කොහොමද කියලා ඊට පස්සේ එකදැන් අපි කපාගත්තාසරහටල්ෂේප්ක හඩේ කපා ගතා ඊට පස්සේ තව කොලයක් කාරන්න මම කරන්න මේකම පිටපත් කරගන්න මේ කොले මෙන්න මේයාකාරයට පිට්ටවත් කරගන්නවා. අපි පිටිපසර මේකෙ ටෙල්ලෙක යොදාගර නැ හැ. එනිසාත් තමා පිටිපස බලු ආපහෝ නැවතත් නිර්මාණය කරගන්න ඇඳගන්න කොලේ බන්න මේ හිවිදින්න ඉන්න කොට සැඳගෙන හිටවස මේක පිටපත් කරගන්න. ඉටපස බුලොන්වාට උස ප්‍රමාණය අනුව උස ප්‍රමාණය අප පිටිපස ටෙල්ලක යොදාගන්න හැ. ඇඳගෙන ඊට පස්ස උස ප්‍රමාණය ගන්න කළ එනරේකාවේඩං උස පුච්චරද්දධෝනි කියල එක ගණනය කරලා ඉටවසවාට පුළුවන් මේ විදිහයට යටගොටසත් ඇැඳ ගන්න. මේ විදිහට තමා ම මේසාය නිර්මාණය කරගත්තේ ඉතිංවාට පුළුවන් ම මේක අදින ලේසි ක්‍රමයට හදා ගන්න ඔයාගම ගෞමිසාය කොටස. අප දැම් බලමු ෙදිකොට ස්රි කොහොමදමං කපාගෙන තියන්නේ කියලා முடிින් මේකට ගත්ත යාර දෙකහமாක් වගේ දිකොටසக்கு අප අතබ අත දා නැති නිසා මේකට ඒ වගේ ප්‍රමාණයක් ඇති වෙනවා ස්සුරෝ මම පිටිපස பළුව කපාගත් සායකොටස முடிින්ම முடிින්ම සායකොටස කපාගෙන පස්ස அනිத்து පටිකොටස කපාගත්ත ඊට පස්ස පිඩි පස්ස බලුව ඉදිරි පස පලුව මේ ආකාරට තමා රෙදිකොටස්ටික කපා ගත්තේ අපි හදා ගත්ත බ්ොග් එක තියලා.ම මේක ලයින් ඉන්න එකට යොදාගත්තේ රෙදිකොටසන මේ ම ලයින් කොටස ගොත්තාගත්ත සුදු පාටිං ට මේ රෙදි ප්‍රමාණය ඇ වෙන්න තියෙන වනං වාට පුළුව මේක එම්ම අපට රෙදි කොටස්ටික කපාගන්න වඩේ කැමතිආකාරයට කරගන්න පුළුවන් නැතංවාඩ පුළුවන් අපේ කරට පයි පෙන්නකත් යොදාගෙන කරෆිෙනිෂ් කරගන්න වඩේක කැමැති විදිහකට කරගන්න පුළුවන්. අපි දැන් මහන්න පටන් ගමෝ මුලින්ම ලයිනඉන්න එක අපේ හොඳ රෙදිකොටස හොඳ පැත්තට තියලා මේ විදියට කර මහගන්නවාපි මංවාට කලින් අපේ රෙදික කොටස කපාගන්නකොට කිව්වා ඔයාට ලයිනන්න එක යොදාගන්නත්තං වාට පුළුවන් කරට වේශෙන් එකක් නැත්තම් පයිපෙන් එක මේ කැමැති ආකාරයක් යොදාගෙනවාට පුළුවන් අපේ කර පිනිිෂ් කරගන්න මේ විදියට තමා මල් ලයිඉන්න එක දාලා අත්කොට අපේ අත් නැහැ. ඒනිසා අපි අත්කොට සත්තු විිනිශ් කරගන්න ඕන මං මේ ලයිනීන්නකම අත්කොටස මෙන්න මේ විදිහට පිනිශ් කරගන්නවා. මේයාකාරයට තම ම මහගත්තිනැතන්වාට පයි පිරින්නෙක යොදාගෙන මහගන්න පුළුව. මෙන්න මේයාකාරයට දැෑ මං ඉදිරිපසපළුව නිමා කරගත්තාාව. ඉටරිපස්ස අපේ පිටිපස්සේ ලා කොටස අරගෙන ලයින ඉන්න එක මෙහෙම තියාගෙන ඉදිරිපස් අපි ලායිනන්න එක දාළ මහගත්තනේ එන්න ඒක ඒ කොටස මේ විදිහට තියාගෙන අපේ රිෙදි කොටස රදිකොටස කියන අපේ. පිටිපස්ස පලුව මෙன்ன මේයාකාරට ආරන් යාට පුළුවන් මුලින්ම உරහිස් அල්ලගෙනඉන්න. මෙයාකාරයට කලින්ම අපි ඉස්රෝම තියෙන අල්ලනීෙන් කොටස ඊට පස අපි ඉදිරි පස පිට ඉදිරි පස පලුව අපි ලාන්නක දාළ මහගත්තා පිනිශ්කළ ගත්තා ඒක තියාගන්න ඉට පස්ස අනිත් ්‍රෙදි කොටසු තියාගෙන මෙන්න මේම උරහිස අපි මුොලින්ම අල්ලගෙනමු. උරහිස මෙන්න මෙයාකාරයට දමා අගල් බාගට හරි මෙැහුම් වාසතියාගත්ත ප්‍රමාණයට මෙයාකාරයට அල්ලගන්න වගේ උරහිස් කොටස අ ඉටබස් සේපැත් අල්ලගෙන අනිපැත්තත්තු ආහාරියට ප්‍රමාණයට තියාගෙන පින් ගහගන්නවා අඩු මහන්න අමාරුනං පින්කොඩසගාගෙන මැහුුණවාසිතියාගෙන ඒ පැත්තත්ත මගන්න. රහිස මහගෙන ඉවර වෙලා ඉර පස් අපි කර මහගන්න ඕන දැන් උරහිසේවිදියට මහගත්තා. ඊරි පස්ස වගේ කර කොටස හිමහිට ලයින්ඉන්න එකයි අනිත් කොටස අල්ලගෙන මෙන්න මේවිදියට කර කොටස ඊට පස්සේ මහගන්න ඕන. අපි බරිස්සමට මේවිදියට කර කොටස මහගමු. එතුකොට අපේ ෆිනිිස්සක ලස්ස අයි වඩක් පුළුවන් මෙන්න මේවිදියට මහගන්න ඔයාගේ. උරහිසල්ලගෙන ඉටපස්සෙ කර අල්ලගෙන යන්න පුළුව මෙන්න මේ ආකාරේද. සැන්වාට පේනවා මංමහගෙන ඉවරයි මෙන්න මේ විදිහෙර තමා තියෙන්නේවෙනිශෂ එක. ඉට පස්ස කර මහගෙන වෙරා පිනිශ්ි එක තියනවා ඒ ඉඩපස්සීවර කරලා ඉඩපස අපේ අත් කොටස අල්ලගන්න ඕන අත්කිහිලිකටත් මෙන්න මේ විදිහයට තමා මහගෙන යන්නේ දෙ පැත්තෙම අත්කිහිලිකට මහගන්න ඔයා. දෙවාට පේනවා අපේ උරෙහිසේමැහුවාස පේනෑ ඒ විදිහයට තමා අපි මෙන්න මේක විිනිශ් කරගත්ත. අපි පටිකොටස් දෙකත් මහාගමු, ටි කැමැති විත් දෙකක් මේකට ගන්න පුළුවන් ඒයාරම් පටි දෙකත් මහගෙන තියාගන්න අපේ අත්කොටසට අල්ලගන්න. දැන් අපි මේ පටිකොට සල්ලගෙන තියන්නේ අප අත්කිහිලිකට අවසං වන කෙලවරෙන් තමා මෙ මේ විදියට පටිාපිය හොඳ පිට දාගෙන ඊට පස්සේ අත්කිහිලිකට අපේඉවර වෙන කෙලවරේ අපේ සයි් දෙකේ මුලටම තමා මෙන්න මේ විදිහයට අපි පටිකොට සල්ලගත්ත එක දෙපැත්තට මෝන අපි ඒතනින් අපට කොටස් සතරක් ඕන වෙන පටිකොටස්ස පටිකොටස් සතර මෙන්න මේආකාරේට ෝයා අල්ලගත්ත දෙ අපි ඒ පටිකොට සතරත් අල්ලගත්තා ඊට පස්ස අපිට තියෙන සායකොට සිනට අල්ලගන්නඒ අට ඔලොකෙ එකක් තියෙනනං ඕලොකගේ එකවරමල්ලගන්න පුළුවන් දෙ මේ ආකාරයට මැහෙමවා සිතියාගෙනමං ඉනකොටස ඉස්සරහා. ඉදිர்පස පළුවන් அල්ලගත්තා ඊටපසි පිටිපස පලුවල්ල ගන්න ඕන පිටිපස பලவால்லගෙන ඊ පස අපි තමා சைයිඩ්ඩක ගහගන්න ඕ ඉතිං වාට පුළුවන් මෙன்ன මේ ආකාරයට මේ පැටන එකට ආ කමතිனாං මෙ මේ විදියට ඩ පුළුවන් මේ ේසික් පැටන එක මේ නිර්வாණය කරගන්න ට වෙනස් කරගන්න පුළුවන් කාර ඒදේවල් වෙනස් කරගෙන වටත්... අතක් අවශනං අතදාගෙන මෙන්න මේ විදිහට මේ ගෞව්ම නිර්මාණය කරගන්න පුළුවන් ඉතිං ඔයාමගේ වීඩියයකිවරවන කම්බලන්න ඇති මේ වගේ ලස්සන ගෞමක් මහගන්න ඉතිං වාට පුළුවන් මේ විීඩියක බලලා இருපස අපි சைட்டுකගහගෙන இருපස අපට තියන්නේ වාටය මහගන්නේக்கு ஓட்டேக்கு පුළුවන් ஓலොக் කරගෙනත් මහගන්න නැත්த்தං අපට හம்மைக்கு அங்கள் காலிட்வைத்திர நம்மல்லாம் ஏවිியடாත් மගන්න පුலුවන්. යිටි එකග හගත්ත දැන් අපි ඒට පස්සතියන්න අපට ඕලක් කරගෙන වාටය මහගන්න නැතානෝමල් මැසිිම ඕටක வரම ඒක මහගන්න පුළුවන්. ඉති මේ වගේ ලස්සනගවමක් ඔයාටත් නිර්මාණය කරගන්න පුළුවන්.